කොහමද ආදරෙන් පිළිගන්නවා හෝම් සිනමා සිංහල YouTube channel එකට එහෙනම් යමු සුපිරි චිත්‍රපටයක් බලන්න තණ්හාව ලෝභකම නිසා උන දෙයක් පෙන්වන්න මේක සුපිරි කතාවක් එහෙනම් යමු බලන්න මොයක පටන් ගද්දී අපිට පෙන්වෙනවා අම්බ්‍රුල්ලා කියලා වයසක ටිකක් මිනිස්සෙක් උදේ පාන්දර යාඥා කර කර ඉන්නවා. හැබැයි අසනීපෙන් වගේ ඉන්නේ. එකපාරම ටිකක් විශාල හුලඟක් වගේ එනවා පාන්දර ජනේලෙත් අරගෙන. ඇඳේ එක්තැන් වෙලා ඉන්න කාන්තාවක් එකපාරම නැගිටින්න හදනවා. එයා බය වෙලා වගේ තේරෙන්නේ. එයා අනිත් අයට කතා කරන්න යාළඟ තියෙන සීනුව නාද කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපිට පෙනෙනවා අර වයසක මිනිස්සයාගේ පුතා හම්සට කතා කර කර ඉන්නවා උදේ. මේ පුද්ගලයා කියන ඔයාගේ පුතාට එයා මැරුණට පස්සේ එයාගේ තියෙන ලෑන්ඩ් එක වකාෆ් එකට දෙන්න කියලා ගමේ තියෙන. ඒ කියන්නේ චැරිටබල් වැඩක් චැරිටි එකට දෙන්න කියන වාගේ අදහසක් තමයි කියන්නේ. ඊට පස්සේ අපිට පෙනෙනවා අර වයසක කාන්තාවගේ පුතා නාටයි එයාගේ බිරිඳ ෂොෆි. මේ කාන්තාව හැම වෙලාවෙම මේ පිරිමි කෙනාට බයිනවා එයාට රස්සාවක් නැති එක ගැන. ඒ වගේම එයාගේ අම්මව බලා ගන්න වෙලා තියෙන එක ගැන. මේ කාන්තාව ගොඩක් අවුලෙන් ඉන්නේ ගොඩක් අසතුටින් ඉන්නේ ගොල්ලන්ගේ මේ ජීවිතය ගැන. මෙයා කියන්නේ ඔයාගේ කොටස ගන්න කියලා එයාට උරුමයෙන් ලැබෙන්න තියෙන දේවල් කතා කරලා. ඊළඟ දවසේ නාඩ යනවා හම්සව හම්බෙන්න. එයා ටිකක් අකමැත්තෙන් වගේ වුණත් ඉල්ලනවා සල්ලි ටිකක් හම්සගෙන්. හම්සා කිසි ප්‍රශ්නයක් නැතුව දෙනවා මෙයාට මේ සල්ලි අරන් යන්න කියලා. රෑ නාට ගෙදර ඇවිල්ලා දෙන ඔයාගේ බිරිඳට මේ ඉල්ලගත්තු සල්ලි ටික. ඊට පස්සේ මේ කාන්තාව ආපහු කියවන්න ගන්නවා මේ සල්ලි අපේ දවසේ වියදමටවත් මදි කියලා. ඔයාගේ අම්මගේ බෙහෙත් විතරයි ගන්න පුළුවන් කියලා කියන්නේ. නාට කියන ඔයාගේ බිරිඳට අපිට දැන් තියෙන දේවල් ගැන අපි සතුටු වෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මේ කාන්තාව නාටට කියනවා අපි ළඟ තියෙන දේවල් ගැන අපි සතුටු වුණා කියලා අපිට ආපහු සල්ලි හම්බෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් සතුටු වුණ එකෙන් ලැබෙන්නේ නැහැ කියලා. ආයෙ කියන්නේ ඔයා ගිහිල්ලා ඔයාගේ සහෝදරයන්ගෙන් ඉල්ලන්න කියලා ඔයාගේ කොටස. එදා රෑ කෑමක කයිද්දි හම්සයි යාගේ තාත්තගේ යාළුවෙක් රාමායිත් කියලා කතා කර කර ඉන්නවා ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්න ගැන. හම්ස කියනවා මේ පුද්ගලයාට මේ වයසක පුද්ගලයාට යාගේ සහෝදරයෝ ගැන යාට කනගාටුයි කියලා. නාටා කසාද වැඳලා දරුවොත් ඉන්නවා යාට ජොබ් එකක් නැහැ කියනවා. ඒ වගේම අම්රාන් අනිස් සහෝදරයාට හොඳ ජොබ් එකක් තියෙනවා හොඳට සල්ලි ලැබෙනවා. හැබැයි යාට ආදරය නැහැ කියලා. මේ වෙලාවේ රාමත් අර වැඩිහිටි පුද්ගලයා කියනවා හැමෝටම එක එක්කෙනාට වෙන් වෙච්ච දෛවයක් තියෙනවා කියලා. ඊළඟ දවසේ අම්රාන් යනවා නාටාගේ ගෙදරට. මෙලයි ෂොෆි කියන්නේ අයියා නිදි කියලා. අම්රාන් කියනවා මෙයාගේ නෑනට එයා යන්න හදන්නේ කියලා හම්සට උදව් කරන්න තාත්තගේ අදාළ ඉඩම් චැරිටබල් එකට වකාෆ් එකට දෙන වැඩේට. ඊට පස්සේ ආ පිටත් වෙලා යනවා. පස්සේ නාට යනවා රමාට්ව හම්බෙන්න. එයාහනවා එයා මොකක්ද කරපු වැරද්ද කියලා. එයා කියනවා එයාගේ ගෞරවය, එයාගේ තාත්තට තියෙන ගෞරවය, එයාගේ දෙවියන්ට තියෙන ගෞරවය ගැන. ඒ වගේම එයා කියනවා කවදාවත් කාටවත් වැරද්දක් කරලා නැහැ කියලා. හැබැයි එයාගේ ජීවිතයේ කිසි වෙනසක් නැතුව කිසි අරමුණක් නැතුව ගත වෙනවා කියලා එයා කියනවා. එයා කරපු යාඥාවල පළක් නැහැ වගේ යාට හැඟෙනවා කියලා එයා කියනවා. රාමත් කියනවා පොඩ්ඩක් වාඩි වෙලා සංසුන් වෙන්න කියලා. එයා පැහැදිලි කරලා දෙනවා යාඥා කරන එක මිනිස්සුන්ගේ ඩියුටි එකක් කියලා. හැබැයි වාසනාව, සල්ලි, මුදල්, බලය මේ වගේ දේවල් ලැබෙන්නේ ඔයා මහන්සි වෙන තරමට සහ ඔයා ඒකට කොච්චර වැඩ කරනවද මහන්සි වෙන එක මතද කියලා මේ පුද්ගලයා පැහැදිලි කරලා දෙනවා නාටට. එයා කියන්නේ ඔයා යාඥා කරන්න පටන් ගන්න තැනම ඔයා වැරදියට හිතාගෙන තමයි යාඥා කරන්නේ කියලා. ඔයා හැම වෙලාවෙම යාඥා කරන්නේ සල්ලි ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් කියලා මේ වයසක පුද්ගලයා නාටට කියනවා. එදා රෑ ෂොෆි කියනවා නාටට ඔයා ඔයාගේ සහෝදරයන්ට කතා කරන්න අකමැති වගේ නම් ගිහිලා ෂාමන් කෙනෙක්ව හම්බෙන්න කියලා. සමහර විට ෂාමන් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් කට්ටඩියෙක්ගෙන් ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයි කියලා මේ කාන්තාව කියනවා. කොහමද නාටා යාගේ බිරිඳ කියපු එක අහලා යනවා ෂාමන් කෙනෙක්ව හම්බෙන්න. මේ කාන්තාවත් එනවා එයත් එක්ක යන්න. මේ වෙලාව ගිහිලා කියන්නේ එයාට ලැබෙන්න තියෙන දේවල් උරුමයෙන් ලැබුණේ නැහැ කියලා. ඒ නිසා එයාගේ උරුමය ආපහු ලබා ගන්න උදව් ඉල්ල ගන්න ආවේ කියලා කියනවා මේ කට්ටඬියට. ගොඩක් ලංකාවෙත් මේ වගේ කට්ටිය ඉන්නවා එක එක හදි හුණියම් කරනවා තමන්ගේ සහෝදර සහෝදරියන්ට තමන්ට ආපහු මැරෙද්දි අරන් යන්න බැරි සල්ලි මුදල් ධනය ඉඩම් වෙනුවෙන්. ඉතින් එහෙම කරන්න එපා. මොකද මැරෙද්දි ඔය මුකුත් ගෙනියන්නේ නැහැ. මේ වෙලාවේ මේ කට්ටඬිය hina වෙලා කියනවා මිනිස්සු ඒගොල්ලන්ට රත්තරන් කන්දක් තිබ්බත් ඒගොල්ලන්ට තවත් ඕනේ කියන හැඟීම තියෙනවා කියලා. මෙලයි ශාමන් අහන්නේ කවුද ඔයාට අයින් කරලා දාන්න ඕන පුද්ගලයා කියලා. මෙලයි නාට කියන්නේ අම්රුල්ලා කියලා. එයා ජීවත් වෙන්නේ යාගේ අනිත් පුතාලා දෙන්නත් එක්ක. ඒ වගේම තවත් ඉන්නවා ලේලියෙක්, ඒගොල්ලන්ගේ දරුවෙක් ඉන්නවා. ඒ වගේම අපි දැනගන්නවා නාට කියන්නේ අම්රුල්ලාගේ බයොලොජිකල් පුතෙක් නෙමෙයි, එයාගේම පුතෙක් නෙවෙයි කියලා. මෙලයි කට්ටඬිය කියන්නේ ඔයාට මරන්න වෙනවා කියලා. හතර දෙනෙක්ව ලේ සම්බන්ධකම් තියෙන අම්රුල්ලත් එක්ක. එහිඳ එයා ගන්නවා කියලා කියනවා උදව් ජින් අන්සාර් කියලා කෙනෙක්. ජින් කියලා කෙනෙක් කියන්නේ මේගොල්ලෝ භූතයෙක් නැත්තම් ඩීමන් කෙනෙක් කියන අදහස. ඒ වගේම මේගොල්ලෝ පින්තූර දෙන්න ඕනේ කියලා කියනවා අම්රුල්ලාගේ උරුමකම් තියෙන කට්ටියගේ.
අවශ්‍ය දේවල් ලබා දුන්නට පස්සේ දවස් 4න් මේ වැඩේ ඉවර කරන්න පුළුවන් කියලා තමයි මේ කට්ටණ්ඩිය කියන්නේ. ඊට පස්සේ කොලේක ලියලා නිකන් මන්තරයක් වගේ එකක් නාටට දෙනවා මේක ගිහිල්ලා අම්රුල්ලගේ ගෙදර ඉස්සරහා තියන්න ඕනේ කියලා. මේ අතරතුර හම්සා කතා කරන ඔයාගේ බිරිඳට අහන ඔයා කොහෙද ඉන්නේ කියලා. බිරිඳ කියන්නේ එයා ඉන්නේ නාටලගේ ගෙදර කියලා. මොකද නාටයි ෂොෆී ගිහිල්ලා කියලා කියනවා මොකක්ද වැඩකට. එහින්ද අම්මා බලා ගන්න ආවා කියලා. මේ අතරතුර නාටයි ෂොෆී ගිහිල්ලා අම්රුල්ලගේ ගේ ඉස්සරහා අර එවපු මන්තර කොලේ වලලනවා. මේ වෙලේ වෙද්දි අපිට පෙනෙනවා අම්රුල්ලගේ අම්මා නැගිටලා අමුතුවට දඟලන්න ගන්නවා. ඒ වගේම අම්රුල්ලත් නිදාගෙන ඉඳි හැරෙනවා. එයාට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. පස්සේ රෑ වෙලා හම්සගේ බිරිඳ ආපහු ගෙදර එන ගමන් ඉන්නේ. එයාට ඇහෙනවා අමුතු කටහඬක්. එයා හොඳටම බය වෙලා ඉක්මනට ඉක්මනට ගෙදරට එනවා. හැබැයි එයාට ඇහෙනවා අමුතු කටහඬවල් අමුතු ශබ්දයන් ආපහු. එයා හැමිට පිටිපස්ස බලද්දි දකින්නවා අර අද්භූත බලවේගයක් එයාගේ පස්සෙන් ඇවිත් කියලා. මම නැත්තම් ජින් කෙනෙක්. ඒත් එක්කම අමරාන්ට අග්ගාලා දොර අරින්. එයා ඉක්මනට ගේ ඇතුළට යනවා. මේ වෙලාව එයාට හානියක් වෙන්නේ නැහැ. ඊළඟ දවසේ සොෆි කෑම කව කව ඉන්නවා නාටාගේ අම්මට. එකපාරම එයා දකින්නවා එයාගේ කෑම එකේ ලේ වගේ තියෙනවා. ඊට පස්සේ කෑම එක බිම දානවා හොඳටම බය වෙලා ආපහු බලද්දි ඒක ඇතුලේ කෑම තමයි තියෙන්නේ. සොෆි ඉක්මනට එයාගේ දුවවත් අරගෙන එළියට දුවනවා. දුවගේ නම ඩීලියා. එයා ගිහිල්ලා කියනවා උන දේ මේ වෙලාවේ ගෙදර ආපු නාටට. මේ වෙලාවේ නාටගේ අම්මා එකපාරම බෙල් එක ගහන්න ගන්නවා. නාට දුවලා ගිහිල්ලා බලද්දි අම්මා අමුතු විදියට වෙවුලනවා දඟලනවා. එදා රෑ නාට යනවා අර කට්ටණ්ඩියව හම්බෙන්න එයා ඉල්ලපු ෆොටෝ එකක් අරගෙන. ඊට පස්සේ මේ කට්ටණ්ඩිය කරන්නේ අර පවුලේ පින්තූරේ පිටිපස්සේ මොනවාද මන්තරයක් ලියන එක. මේ වෙලාවේ කට්ටණ්ඩිය කියනවා අද ඉඳලා අද රෑ ඉඳලා ඉස්සරහට දවස් 4ක් එක දිගට අම්රුල්ලගේ පවුලේ කට්ටිය එක එක්කෙනා නැති වෙයි කියලා කවුරුත් ඉතුරු වෙන්නේ නැති වෙනකන්. ඒ වගේම දෙනවා තවත් පොට්ටනියක් නිකන් පොට් එකක් මුට්ටියක් වගේ එකක් මේක ගිහිල්ලා අම්රුල්ලා චැරිටි එකට දෙන්න තියෙන ඉඩමේ වලලන්න කියලා. ඊළඟ දවසේ උදේ හම්ස එනවා උදේ යාඥා කරන්න. හැබැයි එයාට ප්‍රශ්නයක් තියෙනවා තාමත් අම්රුල්ලා එහෙම නැත්තම් එයාගේ තාත්තා යාඥා කරන්න ඇවිල්ලා නැහැ කියලා. මේ අතරතුර ෂාමන් අර කට්ටණ්ඩියා එයාගේ මන්තරයක් මතුරන්න පටන් අරන් තියෙන්නේ. අනිත් පැත්තෙන් හම්සා යාඥා කරනවා. මේ වෙලාවේ හම්සා යාඥා කරද්දී එයාට ඇහෙනවා යක්ෂ කටහඬකින් එයා යාඥා කරන වචන කියන එයාගේ පිටිපස්සට වෙලා. අනිත් පැත්තේ කට්ටණ්ඩියා එයාගේ මන්තර ටික මතුර මතුර එයාගේ වැඩේ කරන්න පටන් අරන්. දෙමිනිස් කටකටුවක් අරගෙන අම්රුල්ලගේ පින්තූරයක් තියලා ඒක වටේ ඔතවත ඉන්නේ. එයා මන්තර මතුරන්න පටන් ගද්දී මේ කට්ටණ්ඩිය ගෙදර හෙලවෙන්න ගන්නවා. කොහමරි මෙයා මන්තරේ මතුරලා රටකටුව කඩලා දැම්මට පස්සේ මේ වෙන වැඩේ නවතිනවා. ඒ වෙලාවේ ජින් කතා කරලා අමුතු භාෂාවකින් මොනවාද කියනවා. එකපාරම ඊට පස්සේ එතන ඉඳලා බලවේගයක් පිටත් වෙලා යනවා වගේ අපිට පේනවා. ඒ කියන්නේ ජින් දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේට සමන් වෙලා ඉන්නේ. එහෙම නැත්නම් බන්ධනය වෙලා ඉන්නේ. එයා එකපාරම පිටත් වෙලා යනවා. මේ අතරතුර හම්සා තාමත් යාඥා කර කර ඉන්නේ. එයාට දිගටම අර කටහඬ ඇහෙනවා. යක්ෂ කටහඬකින් කතා කරනවා. එයා කරන යාඥාවන් ඒ විදිහටම කියනවා. කොහොම කොහමාරේ හම්සා යාඥා කරලා ඉවර වෙලා තමයි එළියට එන්නේ. ඒ වෙලාවේ එළියට එද්දී එළියේ තියෙන මැස්සක් එකපාරම හෙල්ලිලා එයාගේ පැත්තට පා වෙලා එනවා. හරියට මේක යාට අනතුරක් කරන්න එනවා වගේ. අනිත් පැත්තේ අම්රුල්ලා එයාගේ ගෙදරට වෙලා යාඥා කර කර ඉන්නේ. එකපාරම එයාගේ ඉස්සරහට මැරිච්ච කපුටෙක් වැටෙනවා. මේල අම්රුල්ලා හොඳටම බය වෙනවා. ඒ වගේම එයා දකිනවා අර ජින් ඇවිල්ලා එයාගේ ඉස්සරහ මතු වෙනවා. අම්රුල්ලා හොඳටම බය වෙනවා. අම්රුල්ලා උත්සාහ කරනවා මෙතනින් පැන ගන්න. හැබැයි සාර්ථක වෙන්නේ නැහැ. අන්තිමට මේ ජින් ඇවිල්ලා යාට ඇටැක් කරනවා. මේ හේතුවත් එක්ක අම්රුල්ලාගේ ජීවිතේ නැති වෙනවා. පස්සේ හම්සගේ බිරිඳ හැරෙනවා. එතකොට තමයි ඒගොල්ලෝ දකින්නේ අම්රුල්ලාගේ ජීවිතේ නැති වෙලා කියලා. මේ අම්රුල්ලාගේ ලේලි සිරුර දැකලා කෑ ගහන ශබ්දය ඇහිලා හම්සයි අම්රාණුයි මෙතෙන් දුහගෙන එනවා. එයාගේ තාත්තා නැති වෙලා ඉන්න විදිහ දකින්න මුළු ගෙදර කට්ටියම අඬන්න ගන්නවා. අනිත් පැත්තේ උදේ පාන්දර ෂොෆීට මේක ආරංචි වෙලා එයා ගොඩ සතුටෙන් ඉන්නේ අම්රුල්ලාගේ මරණය ගැන. කොහොම හරි පස්සේ වෙලාවක හම්සා වාඩි වෙනවා කෑම කන්න. හම්සා දකිනවා එයාගේ කෑම පණුව විදියට පරිවර්තනය වෙලා කියලා. ඒ වගේම එයා කාපු කෑම එළියට දාද්දිත් එන්නේ පණුව. මෙලේ හම්සට හිතා ගන්න බැහැ මොකක්ද මේ වෙන්නේ කියලා. හැබැයි එකපාරම හම්සට ඇහෙනවා එයාගේ තාත්තා වේදනාවෙන් කතා කරනවා වගේ. තාත්තගේ කාමරයේ පැත්තෙන් තමයි මේක ඇහෙන්නේ. හම්සා එමීට යනවා මොකක්ද මේ කියලා බලන්න. තාත්තගේ රූම් එක පැත්තට තාත්තා ඉන්නවා රෝද පුටුවක වාඩි වෙලා. හම්සා එමීට යනවා ඒ පැත්තට. එකපාරම බය වෙනවා තාත්තා ගලු අනිත් පැත්ත හැරෙනවා දැකලා. මෙලේ හම්සා බය වෙලා යාඥා කරන්න ගන්නවා. අපව හැරලා බලද්දි කවුරුත් එතන නැහැ. හම්සා බය වෙලා කාමරෙන් දුහගෙන එනවා එළියට දුහන්න. එකපාරම ගෙදර ඉස්සරහා දොර ලොක් වෙනවා. ආය හම්සා දකිනවා එයාගේ තාත්තා යාගේ ඉස්සරහා ඉන්නවා. මෙලේ හම්ස තේරුම් ගන්නවා මේ ඉන්නේ යාගේ තාත්තා නෙමෙයි වෙන ආත්මයක් කියලා. යක්ෂ බලවේගයක් වෙස්වලාගෙන ඇවිත් කියලා. මේ වෙලාවේ මේ ජින් මෙහෙමත් නැත්නම් මේ යක්ෂයා හිනා වෙවි කියනවා මිනිස්සු අපිට වඩා නරකයි නපුරුයි කියලා. ඒ වගේම ඒගොල්ලෝ තමන්ගේ පවුලයටත් අනතුරක් කරන්න පසුබට වෙන්නේ නැහැ කියලා ඒගොල්ලන්ගේ වාසිය ලැබෙනවා නම්. මෙලේ හම්සා ආපහු යාඥා කරන්න ගන්නවා. හම්සට පුළුවන් වෙනවා දොර අරගන්න. ආපහු හැරලා බලද්දි මෙතන හිටපු අර ජින් නැහැ. ඒ වගේම එයාගේ බිරිඳ එනවා ඉස්සරහට. එදා රෑ නාට වතුර බිබීද්දී ආ එකපාරම දකිනවා එයා වතුර බිබී ඉන්න වතුර එක ලේ විදියට හැරිලා කියලා. නාට දුවලා ගිහිල්ලා සිංක එක ළඟට ගිහිල්ලා කට හොද ගන්න උත්සාහ කරනවා. ආපහු අපිට පෙන්නනවා අර වීදුරුව. ඒක ඇත්තටම වතුර තියෙන්නේ. ඒ කියන්නේ මේ හූනියම කරපු අයටත් එක එක බලපෑම් තියෙනවා. ඒගොල්ලන්ටත් සතුටින් ජීවත් වෙන්න
වෙන්න බෑ. ඊළඟ දවසේ අපිට පෙන්වෙනවා පාන්දර හම්සගේ බිරිඳ රෙදි වගේක් සෝද සෝද ඉන්නේ. ඒ වගේම එකපාරම අර ජින් අර ආත්මය ඇවිල්ලා හම්සට පොසෙස් වෙනවා. ඊට පස්සේ හම්සා හිමීට එළියට එනවා ආවේශෙන් වගේ. ඇවිල්ලා උණු වෙන්න තියලා තිබුණ හොඳටම රත් වෙවි තියෙන වතුර එකක් අරන් ඔළුවේ හලා ගන්නවා. මේක දකිනවා හම්සගේ බිරිඳ. උණු වතුරත් එක්ක හම්සා පිච්චෙනවා හොඳටම බිරිඳ කෑගග හඬන්න ගන්නවා. පිලිස්සුම් තුවාල ඔක්කොම නිසා හම්සා එයාගේ ජීවිතෙන් සමු ගන්නවා එයාගේ බිරිඳ ඉස්සරහම. පස්සේ හම්සගෙත් ෆියුනරල් එක ඉවර වෙලා අම්රාන් කියනවා එයාගේ නෑනට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ ගෙදර සිද්ධ වෙන දේවල් එක්ක. එයා කියන්නේ යාගේ පවුලට වෙන දේවල් සාමාන්‍ය දේවල් නෙවෙයි කියලා දැන් තාත්තයි අයියයි දෙන්නම අමුතු විදිහට නැති වුණා කියලා. එයා කියන්නේ එයා ගිහිල්ලා හම්බෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ආගම දහම උගන්වපු අබුහා කියන ටීචර්ව. දැන් ඒගොල්ලන්ගේ පවුලට වෙන දේවල් පිළිබඳ හරි තොරතුරක් එයාගෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා තමයි අම්රාන් කියන්නේ. එහින්දා එදා රෑම අම්රාන් හම්සගේ බිරිඳ සහ එයාගේ පුතා ෆර්හාන් යනවා මේ අබුහා කියන ටීචර්ව හම්බෙන්න. කොහොමරි හම්බෙලා ෆර්හාන්ව නවත්තනවා අබුහා කියන ටීචර්ගේ ගෙදර. ඊට පස්සේ මේ දෙන්නා පහු වෙනවා ගෙදර එන්න. කොහොමරි මේගොල්ලෝ ලොකු අනතුරකට මුහුණ පහලා අම්රානුයි හම්සගේ බිරිඳයි දෙන්නම නැති වෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ අවුරුදු 15කට පස්සේ ෆර්හාන් එනවා පහු ගමට. එයා දකිනවා එයාගේ සීයා අර වකාෆ් එකට එහෙමත් නැත්නම් චැරිටි එකට දෙන්න තියපු ලෑන්ඩ් එකේ තියෙන මොස්ක එක පාළුවට ගිහිල්ලා තියෙනවා. වෙලා මෙතෙන්ට එනවා රාමත් අර සීයාගේ යාළුවා පරණ කාලේ හිටපු පුද්ගලයා. ෆර්හාන් එයාව අඳුනලා දෙනවා එයා කවුද කියලා. ඒ වගේම එයා කියනවා එයා දැන් ආවේ එයාගේ සීයාගේ මේ තැන බලාගෙන ඉන්න කියලා මේ මොස්ක එක ආපහු හදලා ගන්න කියලා. මොකද තාත්තා එහෙමත් නැත්නම් හම්සා මේ පල්ලිය ලස්සනට තියාගෙන හිටියා හිටපු කාලේ. රහමත් මේ වෙලේ අනතුරු අඟවන හම්සගේ පුතා ෆර්හාන්ට ඔයාටත් අනතුරක් වෙන්න පුළුවන් කියලා ඔයා මෙහෙ හිටියොත්. හැබැයි ෆර්හාන් කියන්නේ අපිට ජීවත් වෙන එක සහ අපේ ජීවිතය තීරණය කරන්නේ අපිව ආරක්ෂා කරන්නේ දෙවියෝ කියලා. මේ වෙලায় රහමත්ට මතක් වෙනවා පරණ සිද්ධියක්. අමරුල්ලා රහමත්ගෙන් ඉල්ලලා තියෙනවා රහමත්ව විශ්වාස කරලා තියෙනවා එයා දිගටම වකාෆ් ලෑන්ඩ් එක එහෙම නැත්නම් මේ මොස්ක එක තියෙන චැරිටි එකට දෙන්න තියපු ලෑන්ඩ් එක හොඳට බලාගනි කියලා. ඊට පස්සේ රහමත් ටිකක් ඇස්වල කඳුළු පුරවගෙන මෙතනින් පිටත් වෙලා යනවා. පස්සේ මෙතෙන්ට එනවා ගැහණු ළමෙක්. මේ එන්නේ අර නාටගේ සොෆියාගේ දුව දැන් එයා ලොකුයි. එයාගේ නම ඩීලියා. එයාවිල්ලා අහනවා ඔයා කවුද මේ පල්ලිය සුද්ධ කරන්නේ? ඔයා කොහොමද මෙතෙන්ට ආවේ කියලා. ෆර්හාන් එයාව අඳුන්වලා දෙනවා එයා හම්සගේ පුතා කියලා. මේ වෙලায় තමයි ඩීලිය අඳුනගන්නේ මේ එයාගේ ඥාති සහෝදරයා කියලා. ඩීලිය කියනවා මේ පල්ලිය මිනිස්සු අතහැරලා දාලා තියෙන්නේ කියලා ගොඩ කාලෙක ඉඳලා. ඔයාගේ මාමායි ඔයාගේ දෙමාපියෝ නැති වුණාට පස්සේ ගමේ මිනිස්සු ගොඩක් බයෙන් ජීවත් වුනේ කියලා කියනවා. මේ පල්ලිය තියෙන ඉඩ මේ අමුතු දේවල් වෙනවා කියලා. සමහර අවස්ථාවල මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා ජීවිත නැති කරගෙන තියෙනවා කියලා. ඒගේ මේ මිනිස්සුන්ගේ කටවල් පිරීලා තිබුණා කියලා කියනවා අමුතු පණුවන්ගෙන්. එහෙනම් ඩීලිය අහනවා ෆර්හාන්ගෙන් ඇයි ඔයා මේ පල්ලිය අරගෙන කරන්න හදන්නේ කියලා අපහු. මේ වෙලায় ෆර්හාන් ඩීලියට කියන්නේ යාගේ විශ්වාසය ගැන. එයා කියන්නේ දෙවියෝ එයාට මග පෙන්වයි කියලා. ඒ වගේම ෆර්හාන් කියනවා එයාට ඕනේ එයාගේ සීයාගේ හීනය කොහොම හරි සම්පූර්ණ කරන්න කියලා. එදාර ෆර්හාන් පල්ලිය පිරිසිදු කරලා යාඥා කරන්න ගන්නවා. ඒ වෙලාවේ අර ජින් එයාව බය කරන්න උත්සාහ කරනවා එයාගේ සීයා විදියට ඉස්සරහා මතුවෙලා. හැබැයි ෆර්හාන් වැඩේ අතාරින්නේ නැහැ. එයා දිගටම බයෙන් උනත් යාඥා කරගෙන යනවා. ඒ හේතුව නිසා එයාගේ තියෙන විශ්වාසයේ බලවත්කම නිසා මේ ජින් අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ෆර්හාන් කරන්නේ එයා හයි කරපු මයික් එකෙන් යාඥාවට ආරාධනා කරනවා උදේ පාන්දර කට්ටියටම ඇහෙන්න ගමටම ඇහෙන්න. මේක කරගෙන යද්දී ආපහු අර ජින් උත්සාහ කරනවා ෆර්හාන්ව බය කරන්න එයාගේ මේ යාඥාවට බාධා කරන්න. ෆර්හාන් බය හිතේ තියාගෙන කොච්චර බය වුණත් එයා දිගටම එයාගේ යාඥාව කරගෙන යනවා. මේ වෙලාවේ මේ ශබ්දය ඇහෙනවා සොෆියාට. එයා ඇහැරවනවා නාටව. අවුරුදු 15ක් ගිහිල්ලා වයසට ගිහිල්ලා තාමත් මේගොල්ලන්ගේ තියෙන දරුණුකම තණ්හාව මේවා නැති වෙලා නැහැ. සොෆියා කියන්නේ කවුරු හරි පල්ලියේ යාඥා කරන්න කතා කරනවා ප්‍රේයර්කට කතා කරනවා කියලා මයික් එකක් දාගෙන. මේ හේතුව නිසා නාට ටක් ගාලා නැකිලා පල්ලියට දුවගෙන යනවා. ඩීලියා මේක දැකලා පිටිපස්සෙන් එනවා තාත්තා කොහෙද යන්නේ කියලා බලන්න. කොහමරි නාට පිටත් වෙලා යද්දී නාටගේ අම්මා අමුතු විදියට හිනා වෙනවා. එයා ඇඳට වෙලා තාමත් ඉන්නවා අවුරුදු 15ක් තිස්සේ. නාට පල්ලියට ගිහිල්ලා ෆර්හාන්ගෙන් අහනවා කවුද උඹ මොකද මේ කරන්නේ කියලා. ෆර්හාන් මේ වෙලාවේ කියනවා එයා හම්සාගේ පුතා කියලා. ආය අපිට පෙන්නනවා පරණ කතාවක්. නාටා ෆර්හාන්ගේ තාත්තා එහෙමත් නැත්නම් හම්සාව හම්බෙලා තියෙනවා එයාගේ භූමියේ කොටසක් ඉල්ලගන්න. හම්සා මේ වෙලාවේ කියන්නේ තාත්තා අපි කට්ටියට අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට බෙදලා දීලා තියෙනවා. ඔයාට ඔයාගේ ඉඩමයි ගෙදරයි තියෙනවා කියලා. ඒ වගේම මේ පල්ලියේ තියෙන ඉඩම මේක තාත්තා චැරිටි එකට දෙන්න ලැහැස්ති කරලා තියෙන්නේ. මේකෙන් අපි කාටවත් දෙයක් ගන්න බෑ කියලා. පස්සේ ආපහු පෙන්නන්නේ වර්තමාන කාලය නාට ෆර්හාන්ට කියනවා මේ ඉඩම එයාට අයිති කියලා. මේක ඇහුවට පස්සේ ෆර්හාන් ගිහිල්ලා ඩොකියුමන්ට් එකක් අරන් පෙන්නනවා. මේක සීයා චැරිටි එකට දුන්නා.
තාත්තා මට මේක ලැහස්ති කරලා දුන්නා. ඒ වගේම අංකල් මාව මගේ ගුරුවරයාගේ ගෙදර දාලා යන වෙලාවේ මේක දීලා ගියා. මේ ඉදම අයිති මට. ඒ වගේම මේක චැරිටි එකට අයිති කියලා. මේක දැකලා නාටට හොඳටම තරහ යනවා. එයා අනතුරු අඟවල යනවා උඹත් උඹේ තාත්තයි මාමලයි වගේම මැරිලා තමයි නවතින්නේ කියලා. එදාර නාට ආපහු යනවා අර කට්ටඬියව හොයාගෙන. මේ වෙලාවේ 아무තු මිනිස්සෙක් ඇවිල්ලා මෙයාට බාධා කරනවා. එයාට ලොකු අනතුරු ඇඟවීමක් තමයි කරන්නේ. මේ ගමේ අන්තිමටම ජීවත් වුණ ජීවමාන මිනිස්සයා ගොඩ කාලයකට කලින් මැරුණා කියලා. එයා කියන්නේ නාටට මේ ගමෙන් යන්න කාවත් හොයාගෙන යන්න එපා කියලා. නාට මේ අනතුරු ඇඟවීම ගණන් ගන්නේ නැහැ. එයා පිටත් වෙලා යනවා. හැබැයි ආපහු හැරිලා බලද්දී මේ අනතුරු අඟවපු මිනිස්සයාත් අතුරු දහන් වෙලා. ඒ කියන්නේ එයාත් මොකක් හරි භූතාත්මයක් ඇවිල්ලා මේ මිනිස්සයාට අනතුරු ඇඟෙව්වා. මේ ගමේ ඉන්න එපා. ඔයා කරන්න හදන වැඩේ කරන්න එපා. පිටත් වෙලා යන්න කියලා. හැබැයි නාට ඒක අහන්නේ නැහැ. නාට යනවා අර කට්ටඬියගේ ගේ ඇතුළට. ඒක දැන් පාළුවට ගිහිල්ලා විනාශ වෙලා තියෙන්නේ. කොහොම කොහොම හරි මෙයා මෙතන තියෙන දේවල් හොයලා හොයා ගන්නවා. අර ජින්ව වසඟයට ගන්න ජින්ව බඳ ගන්න කට්ටඬිය කරපු මන්ත්‍රේ ලියලා තියෙන කොලයක්. ඊට පස්සේ මේක අල්ලගෙන මේ නාට මේක කියවන්න ගන්නවා. එයාට තියෙන තණ්හාව නිසා ෆර්හාන්ව විනාශ කරන්න තියෙන හිතේ තියෙන අඳුරු හැඟීමත් එක්ක. එකපාරම මේ පලාතම හෙලවෙන්න ගන්නවා. ටිකකින් අර ජින් ඇවිල්ලා මේ මිනිස්සයාට පොසෙස් වෙනවා. මෙයාගේ ඇඟට යනවා. මේ වෙලාවේ ෆර්හාන් යාඥා කර කර ඉන්නේ මොස්ක් එක ඇතුළට වෙලා. එකපාරම ෆර්හාන්ව ඇදිලා යනවා. දැන් අර ජින්ගේ බලපෑම නිසා ෆර්හාන්ට අනතුරක් වෙන්න යන්නේ. මොස්ක් එකේ දොර එකපාරම ඇරෙනවා. ෆර්හාන් එළියට එනවා. එයා දකිනවා ඩීලියා වගේ ජින් කෙනෙක් වෙස් මාරු කරගෙන ඇවිල්ලා කියලා. හරියට ඩීලියාට පොසෙස් වෙලා වගේ තමයි පේන්නේ. මේ ජින් හිමීට හැරෙනවා. ෆර්හාන්ගේ පැත්තට හැරිලා ගහට නගිනවා පිටිපස්සෙන් පිටිපස්සට. ජින් ඇවිල්ලා ෆර්හාන්ට කියනවා උඹ අපිට වද දෙන්න ඇවිල්ලා කියලා. ඊට පස්සේ තල්ලු කරලා දානවා මේ ජින්ගේ බලෙන් ගිහිලා බිත්තිය වදින්න. ෆර්හාන් වැඩේ අතාරින්න කැමති නැහැ. එයත් ඉගෙනගෙන තියෙන කෙනෙක්. එයා යාඥා කරන්න ගන්නවා මේ ජින්ගේ පැත්ත හැරිලා. හැබැයි ෆර්හාන් කියන ඒවා මේ ජින් එච්චර ගණන් ගන්නේ නැහැ වගේ. ජින් ආපහු ගහෙන් හිමීට බහිනවා. ඊට පස්සේ ජින් තවත් අමුතු භාෂාවකින් මොනාද කියලා අනිත් ගහ පැත්තට යනවා. මේ ගහත් අමුතු විදියට නගිනවා. මේ ජින් කියනවා ෆර්හාන්ට එයා දන්නවා කියලා ලෝකෙ ජීවත් වෙන කිසිම මිනිස්සෙට වඩා දේවල්. ඒ වගේම එයා කියන්නේ මිනිස්සු හරි අමුතු జాතියක් කියලා. ඊට පස්සේ එකපාරම මේ ගහෙන් අතුරු දහන් වෙලා යනවා. ඒත් එක්කම නාට මෙතෙන්ට ඇවිල්ලා ෆර්හාන්ගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ ෆර්හාන්ට ගහන්න ගන්නවා. නාට හිමීට යනවා ෆර්හාන් ඉවරයක් කරන්න. මෙතෙන්ට එනවා රහමත්. ඇවිල්ලා යාට එයාගේ තියෙන හැරමිටියෙන් ගහන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ නාට අල්ල ගන්නවා රහමත්ගේ බෙල්ලෙන්. මේලා තමයි නාට කියන්නේ උඹත් අපේ වැඩේට සම්බන්ධ වුණා කියලා. ඒ කියන්නේ සීයාගේ යාළුවා රහමාතුත් සල්ලි ඉඩම් මේ ලෝභකම නිසා උදව් කරලා නාටට. නාටගෙන් සල්ලි කීයක් හරි ගන්න තමයි උදව් කරලා තියෙන්නේ අම්රුල්ලා සහයාගේ ෆැමිලි එකේ කට්ටියව ඝාතනය කරන්න. කොමාරි නාටත් පොරොන්දු වුණ දේ රාමාට්ට දීලා නැහැ. මොකද රහමාත් තමයි උදව් කරලා තියෙන්නේ නාටට අවශ්‍ය ෆොටෝ සනම්මනම් අම්රුල්ලාගේ ගෙදරින් අරන් අර මන්තරේ කරන්න ගෙනියන්න දෙන්න. මෙල නාට කරන්නේ රහමාත් උසලා විසික් කරන එක. මේ වෙලාවෙම අබුයා එහෙම නැත්තම් ෆර්හාන්ගේ ගුරුවරයාත් එනවා. එයාට යම් කිසි වෙනසක් දැනිලා ෆර්හාන්ව බලන්න. අබුයා කියනවා නාටට ඕක නවත්තන්න කියලා. අහන්නේ නැති තැන අබුයා එයාගේ මන්තර මතුරන්න ගන්නවා. යාඥා කරන්න ගන්නවා. ඒ හේතුව නිසා නාටගේ ඇඟේ ඉන්න ජින් කෑ ගහන්න ගන්නවා වේදනාවෙන්. කොහොම කොහොම හරි අබුයාට පුළුවන් වෙනවා මේ වේදනාවෙන් කෑ ගහන ජින් ඉන්න නිසා නාට මෙහෙම දඟලද්දී අලල ඇතන තියෙන කණුවක බඳින්න. ඒ වගේම අබුයා කියනවා ඔන්න ඔතන බලලා තියෙනවා මුට්ටියක්. ඒක එලියට ගන්න කියලා ෆර්හාන්ට. ඒක අරන් විනාශ කරන්න කියලා තමයි කියන්නේ. ෆර්හාන් වලක් හරලා මෙතන තිබුණ මේ පොට් එක එලියට ගන්නවා. ඊට පස්සේ අබුයත් එක්ක එකතු වෙලා මේක අල්ලගෙන ඒගොල්ලෝ යාඥා කරන්න ගන්නවා. ඊට පස්සේ යාඥා විවරයේදී ෆර්හාන් මේ මුට්ටිය විනාශ කරලා දානවා. මේ වැඩේ යද්දී නාටගේ බෙල්ල හිරවෙන්න ගන්නවා එයා දාගෙන ඉන්න මාලෙකට. මේ හේතුවත් එක්ක යාඥාව විවරලා මුට්ටිය බිඳපු ගමන් නාටාව මැරිලා වැටෙනවා. ෆරාන් දුවලා ගිහිල්ලා අර වයසක පුද්ගලයාව අල්ලලා ගන්නවා එයාට උදව් කරන්න එයා වැටිලා ඉන්න නිසා. මේ වෙලාවේ රාමාත් කියන්න ගන්නවා එයා කරපු දේවල්. මෙයා තමයි මේ දරුණු ෂාමාන් කට්ටඬිය ගැන හරි විස්තරේ දීලා තියෙන්නේ නාටට. එයා තමයි ෆර්හාන්ගේ සීයාගේ ගෙදරින් ෆොටෝ එකක් හොරකම් කරන් ඇවිල්ලා දීලා තියෙන්නේ නාටට අර මන්තරේ වැඩ කරන්න. ඒගොම සීයාගේ කොණ්ඩේ කපාගෙන ඇවිල්ලා දීලා තියෙන්නේ මේ හුනියම හරියට කරන්න. කියලා ඉවරෙද්දිම එයාත් එයාගේ ජීවිතෙන් සමු ගන්නවා එයා කරපු පව් වලට විඳවලා. මේ අතරතුර නාටගේ ගෙදර නාටගේ එක්තැන් වෙලා ඉන්න අම්මගේ ඇඟට අර ජින්ව වැහෙනවා. එයා කතුරක් අරන් සොෆියගේ රූම් එකට යනවා. මෙයා තමයි මේ හැම දෙයකටම මුල්ුණේ. ඊට පස්සේ මේ කතුරෙන් සොෆියාව එයා මරලා දානවා කිහිප විටක් ඇනලා දාලා. ඒත් එක්කම මේ ආච්චි කරන්නේ ඒ කතුර අරන් එයාගේ බෙල්ලටත් ඇනලා එයාගේ ජීවිතය ඉවර කරගන්න එක. ඒ වගේම කොහෙද හිටපු අහිංසක ඩීලියාටත් මේ ජින් ආවේශ වෙනවා එයාගේ ජීවිතෙත් ඉවර වෙන්න ඇති මේ පවුලෙම කෙනෙක් නිසා. මෙතනින් මේ අපූරු චිත්‍රපට ඉවර වෙනවා. අපිට ඉගෙන ගන්න තියෙන්නේ අනුන්ගේ දේවල් වලට ආශා කරන්න එපා. අනුන්ගේ දේවල් ලබා ගන්න හදුහුණියම් කරන්න එපා. කරකිලා කවදා හරි Tamanටම ඒකේ පළ විපාක ලැබෙනවා. ගින් එන්නම් ජය වේවා.